ඉංග්‍රීසි ඉගෙන ගන්න වෙලාව. ඔයාගේ පරණ කාර් එක විකුණන කාලේ හරිනේ. බලන්න ඔයා චුට්ට මහත් වෙලානේ. ජිම් එකට යන කාලේ හරි. Hi there. Welcome to my YouTube channel A's English Club. වෙනද වගේම මම ඉන්ට්‍රොඩක්ෂන් එකේ දුන්න සෙන්ටෙන්සස් තුනක්. බැලුව බැලමට හරි ලේසි. හැබැයි චුට්ටක් කතා කරද්දි ප්‍රශ්න ඇති වෙන තැනක්. කාලය හරි. වෙලාව හරි. මේකට තමයි මේ වෙලාව කියලා කියන්නේ තමයි අපි මේ වාක්‍ය තුන ගොඩනගාගෙන තියෙන්නේ. අපි බලමු මේක ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා. ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලය හරි. කෙනේ වා මේ channel එක බලන්නේ හා එතකොට මම කියනවා it's time to say it again it's time to learn english it's time to කියන phrase එකෙන් පස්සේ ඔයා දාන්න ඕනේ verb එක ක්‍රියාපදේ ඊට පස්සේ තමයි වාක්‍ය ඉතුරු කොටස යන්නේ අය බැලුවා It's time to learn English. පැහැදිලිද? Right. අපි යමු දෙවෙනි වාක්‍යයට. ඔයාගේ පරණ කාර් එක විකුණන්න කාලය හරි. අපි දන්නවනේ ඉතින් ටික කාලයක් ඇදී අපිට ඒක ගැලපෙන්නේ නැහැ කියලා හිතනවා නම් අපි ඊට පස්සේ විකුණලා අලුත් එකක් ගන්න try කරමු. කොහොමද අපි මේ වාක්‍ය කියන්නේ? ඔයා දැන් දන්නවා කොහොමද ඒකට කාලය හරි කියලා කියන්නේ. It's time to. ඊළඟට verb එක ගන්න. අපි විකුණනවාට කියන්නේ sell. It's time to sell your old car. Now that you, it's time to sell your old car. Right? ඔන්න ඔයාගේ මිතුරියක් හෝ මිතුරෙක් මුණ ගැහෙනවා. චුට්ටක් මහත් වෙලා. හැබැයි මේක කවදාකවත් කරන්න එපා. අපි මිනිස්සුන්ව ක්‍රිටිසයිස් කරන එක ඉච්චර හොඳ වැඩක් නෙවෙයි. අපි නිතරම හැම කෙනාගේම හොඳ දේවල් විතරක් ගන්න පුරුදු වෙන්න ඕනේ. appreciate කරන්න ඕනේ පුද්ගලයින්. මේක මේ ඔයාට භාෂාව උගන්වන්න මිසක් අපි කවුරුත් පහත හේලන්නේ කතා කරන දෙයක් නෙමෙයි. ඔයා චුට්ටක් මහත් වෙලා. You got fat. ඔයා මහත් වෙලා. අපි කොහොමද කියන්නේ gym එකට යන කාලේ හරි කියලා? It's time to go to a gym. It's time to go to a gym. සමහර ජිම් එකකට ෆිට්නස් සෙන්ටර්ස් කියලාත් කියනවා. අපි සාමාන්‍යයෙන් ඉදිරියදා කතා කරනකොට අපි ජිම් කියලා තමයි කියන්නේ හැමෝම දන්නවා ජිම් එක කියන්නේ මොකක්ද කියලා. Right? නැවතත් අපි වාක්‍ය කිව්වොත් It's time to go to a gym. Right? හොඳයි. අපිට කියන්න පුළුවන් තව දෙයක් වාක්‍යයක් ගත්තොත් එහෙම නිදා ගන්න වෙලාව හරි. දැන් සාමාන්‍ය පොඩි අය කෑ ගහනකොට රෑ වෙනකොට 9:10 වෙනකොට අම්මා කියනවා ආ දැන් නිදා ගන්න වෙලාව හරි. Right? එතකොට කොහොමද කියන්නේ අපි It's time to go to sleep. It's time to go to sleep. නිතරම මතක තියාගන්න It's time to කියන phrase එකෙන් පස්සේ අපි පාවිච්චි කරන්න ඕනේ verb එක. ක්‍රියාපදයේ action word එක, doing word එක ඊට පස්සේ තමයි වාක්‍ය ඉතුරු කොටස දාන්නේ. Right? එතකොට මෙතන කරන කෙනෙක්වත් එහෙම සඳහනක් නැහැ. අපි කියන්නේ මේ වැඩේ කළොත් හොඳයි කියලා. Right? It's time to do this lesson. මේ පාඩම කරොත් හොඳයි. It's time to do this lesson. මේ පාඩම කරන්න කාලේ හරි. Right? ඒ වගේ ඔයගොල්ලෝ තව තව වාක්‍ය ගොඩ නගලා මේ අතර තියෙන සම්බන්ධතාවය බලන්න. එතකොට බොහොම ලේසියෙන් අවස්ථාවක් ආපුවම මේක පාවිච්චි කරන්න ඔයාට නිසැකයෙන්ම ඔටෝමැටිකලි මේ වචන ටික ඔයාගේ කටට එනවා. නිතරම මතක තියාගන්න. භාෂාවක් දියුණු කරගන්න පුළුවන් පොත්වල ලියලවත් පිටු පිරෙන ලියලවත් නෙමෙයි භාවිතය මගින් හරි එහෙමනම් අපි අලුත් පාඩමකින් නැවතත් හමු වෙනවා හැමදෙනාටම සුබ දවසක් thank you and goodbye